තවත් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට සූදානම් වී සිටින බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ක්‍රිකට් ලොව විශ්‍රාම ගොස් ඇති දැවැන්ත නම් රාශියක් එම ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය සමගින් එක්වනු ඇති බවද වාර්තා වෙනවා. එම තරගාවලිය අනෙකුත් ප්‍රදර්ශනාත්මක තරගවලට එහා යමින් දැඩි තරගකාරී බවකින් යුතුවන බවට එහි සංවිධායක වරුන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. තරගාවලිය 2020 තරග ලෙස පවත්වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතයි. පළමු තරග වාරයේදී ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමක් ආසියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමක් සහ ලොව අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්මත් ලෙජන්ඩ්ස් කණ්ඩායමක් ලෙස කණ්ඩායම් තුනක් උපයෝගී කරගනිමින් තුන්කොන් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව අවසන් තරගයට පෙර මූලික වටේ තරග හයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙහි පළමු තරග වාරය 2022 වර්ෂයේදී පැවැත්වීමට සූදානම් කර ඇති අතර දෙවන තරග වාරයද පළමු තරග වාරය මෙන් තුන්කොන් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි ක්‍රිකට් ලොව ඉහළම රටවල්වල ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයන් රැසක්ම මෙම තරගාවලිය සඳහා සහභාගී කරගන්නා බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම තරගාවලියේ සමනිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රමන් රහිජා මේ පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසකි. ඉන්දියානු ක්‍රිකට් දැවැන්තයන් ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියානු ජන සමාජයට ඉතා තදින් කාවැද්දීමට සමත් වූ පිරිසකි. ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාව තුළ ආගමක් මෙන් පැතිර යාම සඳහා මූලික වූයේ එම ක්‍රීඩකයන්ය. සමහර ප්‍රේක්ෂකයන් ඔවුන් නොමැතිනම් තරඟ නොබලන තත්ත්වයක් උදා වී තිබෙනවා. ඉතින් අපිට නැවතත් අවශ්‍ය වුණා ඒ මතක නැවතත් ප්‍රේක්ෂකයන් හට අලුත් කර දීමට. ප්‍රේක්ෂකයන් හට ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩකයන් විශ්‍රාම ගොස් ඇති බව පිළිගැනීමට මදක් අපහසුයි. එමෙන්ම අපි හිතනවා සමහර ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ ඇඟේ ක්‍රිකට් තවමත් ඉතිරි වී තිබෙන බව යනුවෙන් ඔහු පවසා තිබෙනවා. හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක අසීස් නෙහරාද මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසකි. ක්‍රිකට් පිටියේ පැරණි එදිරිවාදිකම් නැවත සජීවී ක්‍රීඩාංගණයකට පැමිණීම මං හිතන්නේ ඉතාම අපූරු දෙයක්. ප්‍රේක්ෂකයන් ඉතාමත්ම සතුටට පත්වේවි ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩකයන් නැවත සජීවීව බලාගන්න පුළුවන් වීම පිළිබඳව. මං ඉතාම ආසාවෙන් ඉන්නේ මෙම තරගාවලියට සහභාගී වෙන්න. මෙම තරගාවලිය සඳහා කර්මාන්ත හිමියන් සහ විශේෂඥවරුන් බොහොමයක් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටින බවද තොරතුරු වාර්තා වෙනවා. මෙම තරගාවලිය විකාශනය කිරීම සඳහාද ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන රාශියක්ම මේ වන විට සාකච්ඡා කරන අතර මෙය ඉතාමත්ම සුවිශේෂී තරගාවලියක් වන බවට නොඅනුමාන SLC ක්‍රිකට් YouTube channel subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තවත් උණුසුම් පුවතකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.